ශ්‍රීලංකාවේ විවිධ වෘත්තීන් සඳහා බඳවා ගැනීමේදී පවත්වන කම්පිටිටිව් එක්සෑම්ස් වලදී වැදගත්ම විෂයන් දෙකක් තමයි සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ කියන්නේ. ඔක කොයි එක්සෑම් එකකටත් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍ය දැනීම ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම මේක ඇත්තටම බොහෝ අය හිතනවා විභාගයක් කෝල් කරපුවාම පොතක් දෙකක් නැත්නම් සර්ලා දෙන නෝට් එකක් පාඩම් කරලා මෙම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට සහතිකව උත්තර ලියන්න පුළුවන් කියලා. හැබැයි අදක මේක වෙන්නේ නැහැ. ඇත්තටම කතන්දරය තමයි සාමාන්‍ය දැනීම උකටට තමන්ට අවබෝධය ලබා ගන්න අවශ්‍ය නම් එය හැබිට් එකක් පුරුද්දක් විදිහට දැම්මම පටන් ගන්න ඊළඟ එක්සෑම්ස් වලට එක්සෑම් එකෙන් කෝල් කරනකන් ඉන්න එපා විශේෂයෙන් සාමාන්‍ය දැනීමට. සාමාන්‍ය දැනීම ශේෂ්ත්‍රය ගැන සලකපුවාම ලෝකයේ වෙන්නේ මොනවද දේශීය වශයෙන් වෙන්නේ මොනවද හා ප්‍රවණතා පිළිබඳව පැහැදිලිවම උකටට අවබෝධයක් තිබිය යුතුයි. එය පුරුද්දක් විදිහට තිබ්බොත් උකටට ඒවා ඉබේම පාඩම් හිටිනවා. මේ ශේෂ්ත්‍රයේ විශිෂ්ටම දේශකයෙක් තමයි මොහන් සමන්නායක සර්. එතකොට මොහන් සමන්නායක සර් විසින් පවත්වලද දීර්ඝ දේශනයක කොටස් අදින්දන් ඔයගොල්ලන්ට මේ ඊ අකඩමික් ගයිඩ් චැනල් එක යටතේ අහන්න ලැබෙයි. මේක දීර්ඝ දේශනයක්. මේකේ කොටස් 25ක් විතර වගේ තියෙනවා. එතකොට මේක හැම දිනක් අර දිනක් අද සිට යනවා. ඔකට බැරි වෙලාවත් මේ channel මේ clip එක බලන්නේ මැදින්න එකේ සිට ක්‍රමානුකූලව අපේ academic channel එකේ publish කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ 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 channel එක අපි හදලා තියෙන්නේ IQ හා general knowledge කියන විෂයන් දෙකට අදාළ කරුණු ඔය කට්ටියට ලබා දෙන්න. විශේෂයෙන්ම තරඟ විභාග ශාස්ත්‍රයට ඔය කට්ටිය ඉන්නවනම් මේ channel එක subscribe කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි දේශනාවට යමු. අපි එහෙනම් පටන් ගන්නේ දැන් 11:03 මේ ඥානි 15ක් විතර කියන. දැන් මම මේ ලෝක ගැටුම් පිළිබඳව මේ දේශනාවේදී ඒ ඒ ගැටුම් පිළිබඳ මූලික ෆැක්ට්ස් පතු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කාලේ ඉඩ දෙන ප්‍රමාණයට ඒ පිළිබඳව විවරණයක් කරනවා. අන්න ඒ දෙකම ඔබ තේරුම් ගත යුතුයි. අද විභාගයේදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක සංසිද්ධීන් ගැන විවේචනාත්මකව කරුණු සහිතව බලන්න හැකියාව තියෙනවාද කියන. විවේචනාත්මකව බලන්න බෑ කරුණු නොදැන. මේ අපි මෙතෙක් කතා කරපු මැද පෙරදිග ප්‍රශ්නය. ඒක ලෝකේ බරපතලම ප්‍රශ්නයක්. අපේ රටටත් ඍජුවම බලපෑම් කරන ප්‍රශ්නය. අපේ රටේ විදේශ සම්බන්ධතා වලට බලපාන ප්‍රශ්නය. නමුත් මේක විසඳන්න බැරි වෙලා තියෙනවා. දීර්ඝකාලීන ප්‍රශ්නය. අවසානයේදී ප්‍රධාන හේතුව තමයි බලවත් රටවල් තමන්ගේ දේශපාලන ආර්ථික උවමනාවන් කැප කරන්න තියෙන අකමැත්ත. අන්න ඒ පාර්ශ්වයෙන් මේක දකින්න ඔබට හැකි වෙන්නට ඕන. ඒ ප්‍රශ්නේ උග්‍ර වෙන හැටි බලන්න වර්තමාන ජනාධිපතිවරයා ඇමරිකාවේ two state solutions පවා ප්‍රතික්ෂේප කරන කෙනෙක්ට සමහර විට දකින්න ඇති ප්‍රවෘත්ති වල තිබුණා. අමරිකාවේ UN Human Rights Council එකට ඉන්න තානාපති UN එකේ තානාපති එයා ඇඟවීමක් කරලා තිබුණා. කෙලින්ම නෙවෙයි Human Rights Council එකේ අමරිකාවේ ඉන්නවද නැද්ද කියන්නේ. දැන් මෙතන හරි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව සම්බන්ධ ජිනීවා රෙසලූෂන් එක ගේන්න මුල් වෙන්නේ අමරිකා. ඒක එන්නේ Human Rights Council එක. ඒ කියන්නේ මුල් වෙච්ච රටම අයින් වුණොත් ලංකාව කොතනද ඉන්නේ කියන එක. කලින් ආණ්ඩුව ඒ රෙසලූෂන් එකට විරුද්ධ වුණා. මේ ආණ්ඩුව ඒක පිළිගත්තා. බරපතල දේශපාලන අර්බුදයක් ඇති. හරි. ඊළඟට මම තෝරගත්ත ගැටුමක් පළමුවැනි ගල්ෆ් යුද්ධය. මේ යුද්ධ දැන් ඉවරයි. ඒක කරන්ට් නෑ. නමුත් ඒ යුද්ධේ ප්‍රතිවිපාක තවම ඇදෙමින් තියෙනවා. ISIS බිහි වෙන්නේ
ඉරාකයේ සහ සිරියාව. ඒක නමම එකනේ. Islamic State of Iraq and Syria. Saddam Hussein in Iraq පාලනය කරන විට එහෙ ISIS හිටියේ නැහැ. දැන් පැහැදිලිද මේ Gulf War එක දැන් භෞතික වශයෙන් දැන් නැහැ පළවෙනි Gulf යුද්ධය. ඉතිහාසෙටයි තියෙක. නමුත් ඒකේ බලපෑම ඒ නැතිකල ප්‍රතිවිපාක අවසන් ඒ නිසයි මේක අපි අද කාලීන ප්‍රශ්නයක් විදිහට සාකච්ඡා කරන්නේ දැන් මෙහිදී ගල්ෆ් කියනකොට අදහස් වෙන්නේ මේ බොක්ක කියන එකනේ මුහුදු අර ප්‍රදේශය ලෝකේ තියෙන ගල්ෆ් කිව්වහම ගල්ෆ් රාශියක් තියෙනවා නමුත් මේ පර්සියන් ගල්ෆ් එකේ විශේෂ වැදගත්කම නිසා ඒක තමයි ද ගල්ෆ් විදියට විවහාරයට ඇවිත් තියෙන්නේ මේ අපි හැම විටම ගල්ෆ් වෝ කියන කොට කතා කරන්නේ පර්ෂියන් ගල්ෆ් කියන පර්ෂියානු බොක්ක මේකේ මෑත කාලෙදී යුද්ධ දෙකක් සිදු වුණා දැන් ෆස්ට් ගල්ෆ් වෝ මේකත් ඉතාම දීර්ඝ සංකීර්ණ පැතිකඩ සහිත මාතෘකාවක් නමුත් අපි ප්‍රධාන සිදුවීම් වලට එමු. ඉරාකය කියන රට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙන රාජ්‍යයක්. ඉරාකයේ පිහිටලා තියෙන්නේ ලෝකේ පැරණිතම ශිෂ්ටාචාරයේ බිහිවුණු භූමිය. මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ අවුරුදු 7000ක් පරණ. ඉරාකයේ 1974 දී පමණ බලයට එනවා මේ බාත් සමාජවාදී පක්ෂය. ඒක නායකය වෙන්නේ පසුව සදාම් හුසේන්. සදාම් හුසේන් ඒකාධිපති පාලකේ. විපක්ෂයේ මර්ධනය කළ කෙනෙක්. විරුද්ධවාදීන් ඝාතනය කළ කෙනෙක්. විරුද්ධවාදීන් ඝාතනය කළේ සදාම් හුසේන් නෙමෙයි විතරක් නෙවෙයි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කරලා තියෙනවා. සදාම් හුසේන්ගේ පාලන සමයේදී එයා 1980 ගණන් වල ඉරානයේක යුද්ධයක් කරා. ඒ යුද්ධයේදී ඔහු රසායනික අවිභාවිත කරනවා. ඒ නිසා සදාම් හුසේන්ට බොහොම නරක නාමයක් කලක තිබුණා. පළවෙනි ගල්ෆ් යුද්ධය ආරම්භ වෙන ආසන්න හේතුව දේශපාලන හේතු රාශියක් තිබුණා අපි ඒක පස්සේ කතා කරමු 1990 අගෝස්තු මාසේ 2 වෙනිදා සදාම් හුසේන්ගේ හමුදාව කුවේට් රාජ්‍ය ආක්‍රමණය කරලා යටත් කරගන්න කුවේටේ කුඩා ධනවත් රටක් නමුත් සදාම් හුසේන්ගේ හමුදාව සමග සටන් කරන්න තරම් ප්‍රබල හමුදාවක් කුවේටේ හිටියේ නැහැ. මේ ක්‍රියාව වුණහම ඒක ගැන බොහෝ සෙයින් ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණා. හේතුවක් නෙමෙයි හේතු තිබුණා. මොකද්ද? හටක් තව රටක් ආක්‍රමණය කිරීම අන්තර්ජාතික නීතියට පටහැනි. අන්තර්ජාතික නීතිය කඩ කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බිඳ දැමීම. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මම මීට කලින් කිව්වා ඔබට තියෙනවා වගන්ති ගණනාවක මෙහෙම එක තැනක තියෙනවා අන්තර්ජාතික සබඳතාවලදී use of force බලය පාවිච්චි කිරීම තහනම් වැරදි. threat of use of force බලය යොදවන බවට තර්ජනය කිරීමත් නොකළ යුතුයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියත් උල්ලංඝනය කිරීම. මේ විදිහ ආක්‍රමණ සිදුවීම ලෝක සාමයට තර්ජන. ආරක්ෂාව බිඳ වැටීම. මිනිස් ජීවිත විනාශය. එනිසා ඇමරිකාව විශාල වශයෙන් උනන්දු වුණා
ඒ උනන්දුව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂණ ආරක්ෂක මණ්ඩලය ප්‍රයෝජනයට ගත්තා. ආරක්ෂක මණ්ඩලය සම්මත කරා එක ළඟ යෝජනා දෙකක්. සෝරි, මතව කරුණක් සඳහන් කරන්න ඕන නම් මේ කුවේටේ ආක්‍රමණය කරන්න මුල්ලුනේ මෙසපොටේමියාවයි කුවේටේයි එක ළඟ තියෙන. ඇත්තම ඒ රටවල් දෙක ඉස්සර එකක්. බ්‍රිතාන්‍යය තමයි මේවැ සිටියේම අඳින්නේ. අද ලෝකයේ තියෙන ප්‍රශ්නය අප්‍රිකාවේ සිටියේම නිර්මාණය කරන්නේ අධිරාජ්‍යවාද. ඒකම ප්‍රධාන හේතුව කරලා තියෙනවා ගැටුම් ඇතිවෙන්න. ඔවුන් රටවල් බෙදුවේ Tamanට වාසි විදිහ. ලංකාවේ පළාත් බෙදන්නේ බ්‍රිතාන්‍යය. ඒක මේ රටට ප්‍රශ්නයක් වුණා. දැන් ඉරාක දේශ සීමාවේ කුවේත් දේශ සීමාවේ තියෙනවා ඔයිල් ෆීල්ඩ් එක. හුමයිලා. සල් වශයෙන් තෙල් තියෙන. ඉරාකයේ කලක සිට චෝදනා කළා කුවේත් රාජ්‍ය හුමයිලා තෙල් බිමේ තෙල් ගන්න විට ඉරාකයේ තියෙන ටිකක් ඇදලා ගන්නවා කියලා. මේ ප්‍රශ්නේ මුල් කරගෙන තමයි සදාම් හුසෙන් කුවේටේ ආක්‍රමණය කරා. එවිට ඇමරිකාවේ නායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරනවා එකලඟ යෝජනා දෙකක්. ඒ රෙසලූෂන්ස් 660 සහ 661. ඒවයින් කියනවා ඉල්ලනවා ඉරාකයට වහාම හමුදා ඉවත් කර ගන්න. දෙවැනි යෝජනාවෙන් ඉරාකයට එරෙහිව පරපතල සම්බාධක ස්ටින්ජන්ට් ආර්ථික දේශපාලන වෙළෙන්ද ක්‍රීඩා ගුවන් ගමන් නාවික ගමන් මේ සම්බාධක පනවන අර කරපු වරදට දඬුවම් කිරීම සඳහා ප්‍රායෝගිකව ඉරාකය මේ ආරක්ෂක මණ්ඩල යෝජනා පිළිගන්නේ නැහැ. ඉවත් වෙන්නේ නැහැ. සාකච්ඡා ආදී සිදුවෙමින් තිබුණා. එහෙම සිදුවන විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සියලු නිත්‍ය සමාජිකයන්ගේ කැමැත්ත ඇතිව යෝජනාවක් රෙසලූෂන් එකක් සම්මත කරනවා ඩෙඩ්ලයින් එකක් දීලා ඉරාකයට හමුදා ඉවත් කර ගැනීම සඳහා. කවදද ඩෙඩ්ලයින් එක නියම කරනවා? 92 නොවැම්බර් මාසේ 29 වෙනිදා. ඒ ගිනේ තමයි 91 ජනවාරි 15 වෙනිදා වෙන විට හමුදා ඉවත් කරගන්න. එහෙම නැත්තම් ඒ යෝජනාවේ කියනවා ආරක්ෂක මණ්ඩලය අවසරය දෙනවා සමාජික රටවලට ඉරාක හමුදා කුවේටෙන් ඉවත් කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න කියලා. All necessary means. මෙන්න මේවට තමයි කියන්නේ මේ රාජතාන්ත්‍රික භාෂාව. ඇත්ත වශයෙන් මේක කියන්නේ කුමක්ද කෙලින් කිව්වොත්? කෙලින්ම බ්ලන්ට්ලි කිව්වොත් යන්නේ නැත්තම් ගහනවා කියන එකයි මේ කියන්නේ. එහෙම කියන්නේ ඩිප්ලොමැටික්. ඒක තමයි මම ඔබට කලින් දවසේ කිව්වේ ඩිප්ලොමැට්. දැන් ඔබට මේ රස්සාවට තේරුණොත් ඔබත් ඩිප්ලොමැට් කෙනෙක්. ඩිප්ලොමැට් කෙනෙකුට තියෙන ඕන එක සුදුසුකමක් තමයි එහෙම මිනිස්සු රවටීමේ හැකියාව. බොහොම මහත්ෙක් විදියට ජනිස්මන් ඕ ශිෂ්ට විදිය. ඒකනේ අර කියමනක් තියෙන්නේ diplomat is a person, I told you, thank you, who tells you to go to hell in such a manner that at the end you will really want to go there.
Thank you.